වඩා හොඳ ජීවිතයක් සහ යහපත් අනාගතයක් වෙනුවෙන් ආහාර සඳහා ඇති අයිතිය තේමාව කරගත් ලෝක ආහාර දිනය අදට හෙදී තිබෙනවා. ලෝ පුරා සිටින බිලියන 2.8ක ජනතාව කුසට හරියාකාර සෞඛ්‍ය සම්පන්න ආහාරයක් නැතිව අදටත් පීඩා විඳිනවා. මිලියන ගණනක් කුසගින්න, මන්ද පෝෂණය සහ ආහාර අනාරක්ෂිත භාවය සමග සිදුකරන අරගලය ඉතා දරුණු තත්ත්වයට පත්වෙමින් පවතිනවා. අදවන විට ලෝක ආහාර අර්බුදය උග්‍රවීමට ප්‍රධාන හේතු කීපයක් බලපාතිබෙනවා. ආහාර නිෂ්පාදනය හා ඒවා බෙදාහැරීම අතර ඇති අසමතුලිතතාවය ගෝලීය දේශගුණික විපර්යාස නිසා කෘෂි නිෂ්පාදනයන්ගේ ඇති වූ දැවැන්ත බිඳවැටීම, සාම්ප්‍රදායික සහ දේශීය ආහාර සංස්කෘතියට පිටුපෑම, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම, ජෛව විවිධත්වයේ ශීක්‍රයෙන් වෙනස් වීම වැනි කරුණු මීට ප්‍රධාන ලෙස බලපාතිබෙනවා. ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ සිට මුහුණ දෙන ආහාර අර්බුදයට ප්‍රධානතම බලපෑම එල්ල කළේ ආර්ථික අර්බුදයයි. දැරිය නොහැකි ප්‍රමාණයක් දක්වා ආහාර උද්ධමනය ඉහළ ගිය නිසා උපයන සියල්ල කෑමට වියදම් කරන තත්ත්වයකට අපපත්ව සිටිනවා. 2022 වාර්තා අනුව ලොව ඉහළම ආහාර උද්ධමනයක් ඇත්තේ ලෙබනනයේයි. සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ තුර්කිය පිළිවෙලින් එහි දෙවන, තුන්වන, හතරවන ස්ථාන හිමි කරගත් අතර ශ්‍රී ලංකාව එහි පස්වන තැනට පත් වුණා. එකල ශ්‍රී ලංකාවේ නාමික ආහාර උද්ධමනය 91%ක් ලෙසයි සටහන් වූයේ. නමුත් 2024 මුල් කාලය වන විට ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමන අනුපාතය, එනම් ලබන ආදායමෙන් ආහාර සඳහා වියදම් වන ප්‍රමාණය 60% දක්වා පහත බැස තිබෙනවා. ලෝකයේ ආහාර උද්ධමනය අඩු රටවල් ලෙස සැලකෙන්නේ චීනය, කැනඩාව, ජර්මනිය, ජපානය, ස්විස්ටර්ලන්තය යන රටවල්. ඒ රටවල ආහාර උද්ධමන අගය දැක්වෙන්නේ 5%කටත් වඩා අඩු අගයකයි. ශ්‍රී ලංකාව 2048 නොව ඊට පෙර ලෝකයේ ආහාර උද්ධමනය අඩු රටවල් අතර සිටිනු දැකීම ජනතාවගේ පැතුමයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.